අවසරණයි. දවසක් අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩවසන ධර්මාන කාලේ අසලබද ප්‍රදේශයක හිටියා අතුල කියන පුජ්‍යලේ. ඔහු කල්පනා කරා වන්දනා ගමනක් යන්න ඕන. තමන්ගේ සාමි දියණිය, තමන්ගේ දරුවන්, අසල්වාසීන් මේ කට්ටියම එක ඔන ගියා දෙවුරම් වෙහෙර දිහාවට. තනින් තන ඇවිදගෙන යනකොට මේ අතුල පුජ්‍යලේ කල්පනා කරා බණ ටිකකුත් ඇහුවොත් හොඳයි කියලා. ඔන්න රේවත හාමුදුරුවෝ රුග්ගොමුවක බොහොම තැන්පත්ව නිරාමිස සුවය විඳමින් වැඩවාසය කරනවා. උන්වහන්සේ රහතන් වහන්සේ නමක්. හැබැයි ආධ්‍යාත්මයට බර වෙලා හිටපු උන්වහන්සේ බොහොම නිදහසට කැමති උත්තමයි. මේ රේවත හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා අතුල ඇතුළු පුජ්‍යලයෝ නමස්කාර කරලා පසකින් වාඩි වුණා බණ ටිකක් කියාවි කියලා. හැබැයි උන්වහන්සේ බණ පදයක්වත් දේශනා කළේ නැහැ ඒ වෙලාවේ. නොසතුටු වෙච්ච මේ ඇතුළු පිරිස අනේ යාගේ බණ එක බණ පදයක් කිව්වේ නැහැ. ඒ වුණාට මහා රහතන් වහන්සේ නමක්ලු කී කිය බැන බැන යනකොට ඔන්න සැරයුත් හාමුදුරුවෝ දන් සභා මණ්ඩපේ ධර්මය දේශනා කරනවා. උන්වහන්සේ ධර්ම සේනාධිපතිනේ. ඉතින් බොහොම විචක්ෂණශීලීව අර්ථ විවරණ සහිතව ගැඹුරු ධර්ම දේශනාවක් අපේ සැරියුත් මහරහතන් වහන්සේ විසින් දේශනා කරනු ලැබුවා. අතුල කියනවා අනේ ඕවත් බණද එක වචනයක් තේරුන්නේ දිගත් වැඩි ඈනුනුත් යනවා. ඔන්න සැරියුත් හාමුදුරුවන්ටත් බැන බැන ආයතනින් නැගිටලා අතුල ඇතුළු පිරිස යනවා. ඔන්න ආනන්ද හාමුදුරුව ධර්ම භාණ්ඩාගාරික බුදුහාඳුරුන්ගේ අග්‍රෝපස්ථායක ස්වාමීන් වහන්සේ ඉන්නවා සිනාමසු මුහුණින්. ආනන්ද හාමුදුරුව මේ අයට ඉතා කෙටි අර්ථවත්ව සිත් ඇද ගන්නා සුළු විදියට බණ දේශනා කරනවා. ටිකයිනේ අතුල කියනවා අනේ බණ නම් හොඳයි තමයි ටිකයි තේරුමක් නැහැ. දැන් පැත්තකට ගිහිලා අතුල තමන්ගේ අන්තේවාසිකයන්ට බිරිඳට දරුවන්ට අසල්වාසීන්ට කියනවා නිකං යන්න හොඳ නැහැ. මේක පැමිණිලි කරන්න ඕන බුදුහාමුදුරුවෝ මෙච්චර දුර ගෙවාගෙන අපි ආවා. එක්කෙනෙක්වත් හරියන බණක් අපිට කිව්වේ නැහනේ. ඔහොම කියලා බුදුන් වහන්සේ ළඟට ගිහිල්ලා එකක් පසක ඉඳගෙන කියනවා ස්වාමීනි ඔබගේ ගෝලයෝ එක එක විදියයි. එක්කෙනෙක් දිගට බණ කියනවා. තව සමහරු බණ කියන්නේම නැහැ. තව සමහරු ටිකක් කියනවා. ඒක එච්චර හොඳ නෑ නේද ස්වාමීනි කියලා. අපේ බුදුහාඳුරෝ මදසිනා පාලා දේශනා කරනවා අතුල මේ ලෝකේ කතා නොකර හිටියත් බණින්න ඕන කෙනා බණිනවා. වැඩියෙන් කතා කරත් ඔන්න බණින්න ඕන කෙනා ඒ මනුස්සයටත් බණිනවා. ටිකක් කතා කළත් ඒත් බැනුම් අහනවා. ඉතින් අතුල මේ ලෝකේ අපහස නොවිඳින කෙනෙක් නැහැ. ඔබ වගේ පුජ්‍යලයෝ කොහොමත් මොනව කරත් හැම මනුස්සයෙක්ම බයිනවා. ඒ නිසා මේ මොහොතේ ඔබට මට කියන්න තියෙන්නේ ඔබේ වචනය පරිස්සමින් පරිහරණය කරන්න. අනුන්ගේ හිත නොරිදෙන පරිදි ඔබේ වචන භාවිතා කරන්න. සැමට තෙරුවන් සරණයි.